පත්තර බෙදන මිනිහත් ලක්ෂපතියෙක් නෙවෙයි. මං හිතන්නේ තම ගමේ යනවා. අර යන බඩු ටික හැටි කරගන්නත් එපේ. ඔය ඕන කරන දෙයක් තියෙනවා නම් අපිටත් කියන්න ළමයා. ඔය මිඩ්ල් ඊස්ට් රටවල වල ඉලෙක්ට්‍රිකල් ගුඩ්ස් හරි ලාභයිලු නේද දනපා? එහෙම කියනවා. මං හිතාගෙන ඉන්නේ සිකුත්ති ළමයට කියලා ගීසර් එකක් ගෙන ගන්න. රාත්‍රියට උණු වතුර ටිකකින් හොඳට ඇඟපත හොද ගත්තාම හරි ජාති. වචනයක් කිව්වාම ඒක ඉෂ්ට කරන්න ඕන. මං දැන් ඕනටත් වැඩිය කල් දුන්නනේ. සල්ලි නැත්තම් ගේ දෙන්න ඕන. ඒතොර මට කාට හරි මේක දීලා මගේ ගාන කවර් කරගන්න පුළුවන්. අනේ මුදලාලි අපි තාම මාසයක් කල් දෙන්න. මේ පොඩි උන් දෙන්නත් එක මං කොහේ කියලා යන්නද? අපේ නැන්ද කෙනෙක් ළඟ මේ ළමයි දෙන්නව කියලා මං රට රස්සාවකටවත් යන්න හිතාගෙන ඉන්නේ. හැමදාම මොනවා හරි කියනවනේ. ඔන්න මං නරක මිනිහා කියන්න එපා. මේක එක්මන්ට ඉවරක් කළ දානවා. ජෝන් මුදලාලි අපි මේ ගේ යට උගස් තියලානේ තියෙන්නේ. දැන් ඒ සල්ලි දෙන්න නැත්තම් ඒ කීලා උඩ ගේ ඉල්ලනවා. ඒක හාය කතාවක්. අනික ඔය කතාව කව මම කලින් කියලා තිබුණ නෑනේ. මගේ ප්‍රශ්න වලට ඔයා පයින් නෑනේ සෑම්. යා අපි ඉතින් හැමෝම එකම බෝට්ටුවේනේ. සිකුරිටි මහත්තයා රට ගියාට පස්සේ මාවත් ඒ රටටම ගෙන්න ගන්න බලන්න. ඔය මිස් වින තැන්වලට කෝකේක් ඉන්නම එපාය. මං හරි කෑම හදන්නේ ඉගෙන ගන්න. බලමු බලමු. මං දුන්නේ ගැන හිතාගෙන තමයි හිටියේ. පාස්පෝර්ට් එකම ලැහැත්ති කරගන්නකෝ. මේ රට ගිය මිනිස්සු රස්සාවල් දෙක තුන කරනවලුනේ. ඒකනම් ඉතින් ගිහිල්ලම් බලන්න ඕනේ. සැම්සන් කාර් එක ගැන රායි සිංහ ලොක කීපු කතා මතකද? ආවට පස්සේ දැනගත්තා කොහොමද? හැබැයි ඉතින් මෙච්චර කාලයක් දවල් කාලේ සිකියුරිටි මහත්තයයි මායි හරි හිටියා. දැන් සිකියුරිටි මහත්තයත් ගියාට පස්සේ මට හරි පාළුවක් තියෙනවා. නෑ මම වෙනුවට එක කවුරු හරි එයි. ඒ වුණාට ඉතින් ඉස්සර නම් කවුවත් නැති කාලේ පාළුව තනිකම ගානක් නෑ. දැන් මහත්තයලත් එක්ක ඉඳලම මට තනි වෙන්න හරි බයයි වගේ. පොඩ්ඩෝනි මිනිස්සුන්ට මිනිස්සු වන. Tamanta හිතවත් මිනිස්සු ළඟ ඉන්නවා නම් ජීවත් වෙන එක ලේසි. රොසිමිති සුභාරංචියක් තියෙනවා කියන්නේ. මොකද්ද සුබදාස? අර අපි සමිතියෙන් මෙසේට ලියුමක් එමාවද? නෑ. විදිහට මතකද? දවසක් අර ලොතරැයි ටිකට් එකක් අරගත්තා මගේ. ඔව්. අන්නේ ඒක ෆස්ට් රයිස් එක මෙහෙට ඇදිලා. බැංකොක් ටුවර් එක. ඔය ඇත්තේ සුබදාස? විදිහට මොකටද බොරු කියන්නේ? කවුන්ටර් ෆයිල් නම්බර්ස් ටික චෙක් කරලා තමයි මම හොයාගත්තේ. අපි රට දිනපු ටිකට් වල නම්බර්ස් ටික එවලා තිබුණානේ. මේ හරි වැඩේනේ සුගත දාස. මට ඒ ටිකට් එක දාපු තැන මතක නෑනේ. ආ ටිකට් එක නම් හොයාගන්න වෙයි මිදි. ඔයලා බලන්න කොහේ හරි ඇතිනේ. නැති වුණොත්? නැති වුණොත් නම් අපි පොඩි try එකක් දීලා බලමුකෝ. සේව් කරගන්න පුළුවන් වෙයි. මේ බැංකොක් නොයා මේ සල්ලි ගන්න බැරිද? ආකෝ. එහෙම බෑ මිසි. ඔය ටිකට් එක අපිට පරිත්‍යාග කරලා තියෙන්නේ ට්‍රැවල් ඒජන්සි එකින්නේ. ඒගොල්ලෝ සල්ලි දෙන්න කැමති නෑ. විනා චාන්ස් එක නෙමෙයි ඉතින්. ගිහිල්ලා එන්න නිකන් ඉන්නේ කි. ලක්ෂරි හොටෙල් එක නවතින්න තියෙන්නේ. කවදද යන්න තියෙන්නේ? එහෙම දවසක් කියලා නෑ මිදිර පුළුවන් දවසක් යොදා ගන්න පුළුවන් ට්‍රැවල් ඒජන්සියත් එක්ක කතා කරලා. මට නම් තාම මේක අදා ගන්න බෑ සුගද්දාස. පොඩි කාලේ මට ක්‍රිස්මස් සැපල් එකකින් අකුලන කුඩයක් ඇදුනා.
ඊට පස්සේ තෑගක් ලැබුණොමයි. ඔක්කොමත් හරි. තනියෙන් බැංකොක් යන්න මමගේ පර්මිෂන් ගන්න එක තමයි අමාරු. තනියම මොකටද මේ යන්නේ? ෂොපින් යන්නත් එක තව කාට හරි එකතු කරගන්න. කොළඹපුර මහත්තයට කිව්වා නම් පැනලයි. අපෝ අපෝ මේ ඊට පස්සේ මට වෙන ජොබ් එකකුත් හොයාගන්න එපා. එහෙනම් මේ ටිකට් එක හොයාගෙන බැංකොක් ටුවර් එක යන්න ලෑස්ති නේ. හරි. අපි අමතක කරන්නේ වා හරි. මමනේ වාසනාව අත ළඟටම අරගෙන ආයි. නෑ නෑ. සුගතදාසට ඕන දෙයක් තියෙනවා නම් කියන්නකෝ. මං අරන් එන්න. හෙලෝ ඩොලි. මේ මට බැංකොක් යන්න සැපර් ටිකට් එකක් ඇදුනා. ඕ. මේ දැන් දන්නේ නැහනේ. නෑ නෑ. තාම මට කිව්වේ නෑ. මේ උඩි ප්ලාස්ටික් එකට තියෙන්නේ ඒ ටිකට් එක කොයි දාලාද කියලා මට මතක නෑනේ. කිතර ගිහිල්ලා බලන්න ඕනි. පස්සේ කතා කරමුකෝ. ඕකේ. බයි. මැඩම්. මැඩම්. මේ ඕගොල්ලෝ මං හිතුවා ඕගොල්ලෝ මාව රවට්ටලා ගියා කියලා. මේ ටීවී එකක්ද නැත්තේ? මේක මගේ ටීවී එක නෙවෙයිනේ. සොයිස බාසුන්නේ අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න මැඩම්. පරණයකට අලුත් එකක්. ඒකට ටිකක් පරක්කුනේ. මේක අපි තින් අලුත්ම නෙවෙයි. හැබැයි টপ ක්වොලිටි බඩුවක්. මැඩම්ට කියන්නේ මේකේ මැච් එක බලනකොට ග්‍රවුන්ඩ් එකේ ඉඳන් මැච් එක බලනවා වගේ. අනේ මැච් එක නම් මට නොබෙලුවක් කමන්නේ. පහුගිය දවස් ටිකේම ටෙලි ඩ්‍රාමාස් ටික මට මිස් වුණා. අල්ලු පිටර සෙනෙහි නැතකින් තමයි කතා ටික ඔක්කොම අහගත්තේ. මේ එතකොට මැඩම් තව රුපියල් 300ක් 300 රුපියස් හම්බුණා නම් බිස්නස් එක ලොස්. අනේ ඕක මොකක්ද ඉතින් ඒක සුළු දෙයක්. ඒක මම දෙන්නම්. මේ ටීවී එක මට හයි කරලා දීලා යන්නකෝ. මට තනියම කරගන්න බෑනේ. ආ එන්න මට සල්ලි අරගෙන ඉන්න. මේ කල්පනා කරේ මැඩම් මේ වගේ කාලෙක මේ වගේ ගයක් මෙම් පාළුවට අතර දා දෙනක අපරාධේ අපේ ගාන එකේ හදමුද පොඩි ගෑරේජ් එකක් මාසේ අන්තිමන අතර ගානක් ගන්නත් පුළුවන් මේ මගේ යාළුවෙක් ඉන්නවා මිනිහා කරන්නේ පරණ බස් ලෝරිය ගෙනල්ලා අලුතෙන් පොඩි ගහන එක මොකද කියන්නේ මං කතා කරන්නද වැඩේ අපෝ මට බෑ අහල පහල මිනිස්සු මට දොස් කියාවි අනිත් එක දඩාම් බඩාම් ගාලා සද්ද ඇනකොට ඒ වගේද මැඩම් මාසේ අන්තිමටම 7000ක් අතට එනකොට නේබස්ලක කරදරයක් වෙන විදියට ජීවත් වෙන්න මං කැමති නෑ නීල් නීල් සෝරි නීල් මේ නේබස්ලට කරදරයක් වෙන විදියට මං මෙච්චරකල් ජීවත් වෙලා නෑ අනිත් එක ඔය ලොඩි බොඩි ගහන්න ගිහලා හිටන් මේ දඩබඩ ගාලා සද්ද ඇනකොට මට නිදා ගන්නවත් හම්බ වෙන්නේ නෑනේ. හරි. එහෙමනම් තව වැඩක් තියෙනවා මැඩම් කරන්න. අපි මේගේ දෙමු ගෙස්ට් හවුස් එකට කුලියට. ඒ කුලියෙන් මැඩම් ගන්නවා තව ගයක් කුලියට. මොකද කියන්නේ? අපෝ මේවා අපේ પરම්පරාවෙන් එන ගෙවල් දරවල්. මේව දාලා මම කොහෙවත් යන්නේ නෑ. මම මැරෙන්නේ මෙතනම තමයි. එහෙමනම් ඉතින් can't help මැඩම්. හැබැයි තින් මැඩම්ට පුළුවන් වුණනම් මට පොඩි දවුවක් කරන්න. මැඩම්ගෙන් පස්සේ මේකට අයිතිකාරයෙක් නැත්තම් මැඩම් මේ ගිය මට ලියන්න. ලාස්ට් විල් එකේ. අනිල් හරි වීදු කතා හරි කියන්නේ. අනිල් නෙවෙයි මැඩම්. මගේ නම නීල්. ඔය අයන්න කපලා දාන්න. සරි. මං විහිළුවා නේ මැඩම් කිව්වේ. මැඩම්ගෙන් පස්සේ අපරාධිනේ මේකේ. මං දුප්පත් මිනිහා. මැඩම් මේකේ මගේ නමට ලියන්න. මං මැඩම්ට ඕන හෙල්ප් එකක් දෙන්න.
මගෙන් පස්සේ